ගලේ කොටපු අකුරු වල ඔබේ ජීවිතේ ලියවිලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඔබ දන්න පුස්කොළ පොත්වල ඔයාගේ ජීවිතය ගැන ලියවිලා තිබුණා කියලා ඔබ දන්නවද? මේ ගස්ගල් පර්වතවලට ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ආවඩා හයිබෝ වේවා. කැලන් රිඩියුස් ඔන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබව ආදරෙන් පිළිගන්නවා. නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට මම මේ කියන්න හදන්නේ අපේ සුපුරුදු වචනෙන් අලුත් කතාවක් වෙනස් කතාවක් මේ channel එක ආරම්භ කරපු දවසේ ඉඳලා අද වෙනකන් කැලණි විශ්වවිද්‍යාල බාහිර උපාධි විද්‍යාර්ථීන් ඔබ තමයි බහුතරයක් අපිත් එක්ක එකතු වෙලා හිටියේ හැබැයි මේ වෙද්දි ඔබ විතරක් නෙමෙයි පාසල් සිසුන්ගේ ඉඳලා මේ සමාජයේ බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වැඩසටහන් එක්ක. ඉතින් අපි තීරණය කරා ඔබව අර අපි පන්ති කාමරයේ හිටපු ඒ ඉගැන්වීම් රටාවෙන් ටිකක් ඔබට ගිහිල්ලා බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා මේ channel එක හරහා අපි වෙනස්ම මානයකට යන්න. අපි කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන. මීට කලින් ඔබත් එක්ක එකතු වෙලා හිටපු ආචාර්යවරුන් මේ ගැන සඳහන් කරන්න ඇති. හැබැයි මේ මමත් කියන්න හදන්නේ ඒ වගේ හරි අපූරු කතාවක්. ඒ කතාව මම මෙන්න මෙහෙම පටන් ගන්න. අපි ඉන්න මේ පුංචි රටේ මිනිස්සු හරිම ආදරණීයයි. මේ සමාජය හරිම ආදරණීයයි. ඒක එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ මේ මානව සංස්කෘතිය. මානව සංස්කෘතිය එහෙම වෙන්න නම් ඒකට සුවිශේෂී බලපෑමක් තියෙන්න ඕනේ. ඒ බලපෑම අපිට හම්බ වුණේ බෞද්ධ ආභාෂයෙන් කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැණි මම. බුදුදහමත් එක්ක බැඳිච්ච ජන සමාජය තුළ මේ සංස්කෘතිය හරි ප්‍රබලව හරි සුන්දරව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එහෙව් සමාජයක් ගැන මුළු ලෝකයක් කතා කරනවා. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කරන අපේ රට ගැන, බෞද්ධ සංස්කෘතිය ගැන, අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ දේශනාව ගැන. ඒක අපේ රටේ විතරක් නෙමෙයිනේ. පෙර අපරදිතික ලෝකයේ හැම තැනකම මේ ගැන කතා කරනවා. උදාහරණයක් කියන්නද? මේ ඉන්නේ 2050 වසරේ. ලෝකයේ කිසිම තැනක ආගමක් නැහැ. සංස්කෘතියක් නැහැ. හැබැයි බුද්ධිමතුන් උගතුන් ළඟ තියෙන්නේ මේ සම්බුදු දහම විතරයි. ආතර්සි ක්ලාක් සර් තමයි එහෙම කිව්වේ. ඉතින් අපේ ලෝකයේ මේ අකාලික වූ ශ්‍රී සම්බුද්ධ දේශනාව තුළින් මේ නිර්මාණය තියෙන බෞද්ධ සංස්කෘතිය තුළ අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන. ಭಾರತයේ බුදුදහම නිර්මාණය වෙන්න කලින් තිබුණු සමාජයේ ಭಾರತයේ බුදුදහම නිර්මාණය වුණාට පස්සේ බුදුදහම ව්‍යාප්ත වෙනකොට බුදුදහමේ සමහර තැන් කාලයත් එක්ක වෙනස් වෙනකොට දුර්වල තැන් නිර්මාණය වෙනකොට මෙන්න මේ කියන සෑම අස්සම්මුල්ලක් නෑරවම බෞද්ධයන් වුණ අපිත් සමහර විට බෞද්ධ නොවන අයත් වෙන්න පුළුවන්. අපි පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනකම් අපි මේ දර්ශනය හදාරනවා. සමහර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන් තව ටිකක් එහාට මැරෙනකම් මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අපි බෞද්ධයෝ නිසා. මෙන්න මේ බෞද්ධ සංස්කෘතිය අපි හදාරන්නේ මට දැනෙන විදිහට. මම මෙන්න මෙහෙම කිව්වොත් ඔබ එකඟ වෙයි කියලා මම හිතනවා. එකක් තමයි අපි මේ සම්බුද්ධ දේශනාව රචනා වෙලා තියෙන ත්‍රිපිටක සාහිත්‍යයත් එක්ක බැඳුණු පොත්පත්. ඒ සාහිත්‍ය ගවේෂණය තුළින් අපි බෞද්ධ සංස්කෘතිය පිළිබඳව හදාරනවා. ඒ විතරක් නෙමෙයි, පුරාවිද්‍යාත්මක සාධක ලෝකේ සෑමතරම විහිදලා තිබෙන. ඇයි? ජනප්‍රවාද, ජනකතා මේ වගේ දේවලුත් අපිට මේ සම්බුද්ධ දේශනාව පිළිබඳව ඉගෙන ගන්න බැයිද? ඉගෙන ගන්න පුළුවන්. ඒ සංස්කෘතිය හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගහකොළ, සතා සිව්පාවා, ඇලදොල ගංගා, හිරු සඳු තාරකා මේ ස්වභාවික වස්තුන් වලින් අපිට
බුදුදහම හරි අපූර්ව පාඩම් කියලා දෙනවා. බුදුදහම ඒ තුලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ කියන කාරණා සියල්ලම අපි හරි රහට වර්තමාන සමාජයට ගැළපෙන විදිහට ඔබ අපිට ගැළපෙන විදිහට සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය විදිහට අපේ බෞද්ධ සංස්කෘතියෙන් අපි අපේ ජීවිතේ හොයද්දී මම ඔය කියපු කාරණා පිළිබඳව අපට මෙතනින් ඉස්සරහට දිගින් දිගටම සාකච්ඡා කරන්න පුළුවන්. බෞද්ධ අබෞද්ධ හැමෝටම ආරාධනා කරනවා. ඉතා නිර්මල වූ විනිවිද භාවයකින් සහිත වූ මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා කරන්න අපේ මේ ජීවිතේ මොන වගේද අපේ ජීවිතේ මොන විදිහට වැදගත් වෙන්නේ අපිට මොන විදිහට සාකච්ඡා කරන්න පුළුවන් කියන මේ හැම දෙයක් ගැනම මෙතනින් ඉස්සරහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබට අපිත් එක්ක දිගටම මේ channel එක හරහා මේ අලුත් වැඩෙත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි මෙතනින් එහාට ඔය කියපු කාරණා පිළිබඳව විශේෂයෙන්ම ඔබත් එක්ක විවිධාකාර වූ තැන්වලදී විවිධාකාර වූ සංදිස්ථානවලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපූර්වට. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඊළඟ නැවතුමේදී ඔබ මම දොඩමළු වෙනකන් මේ පිළිබඳව සාකච්ඡා කරන අපූර්ව කතාවක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්න. එක දෙයක් කියන්න මතකුණා. අපිට තියෙන උතුම්ම ලාභය තමයි නිරෝගී බව. ඒක හොඳට හිතේ තියාගන්න.